නේවාසිකාගාර ප්‍රශ්නයකින් සබරගමු සරසවියේ පහුගිය දවස් ටිකේ මුණුසුම් වුණා. මේ මුණුසුම තවත් වැඩි උනේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාල භූමියට ආපු එකෙන්. මේ ප්‍රශ්නවලට විසඳුමක් නැති නිසා විශ්වවිද්‍යාලයේ දින නියමයක් නැතුව වහන්න පාලනාධිකාරියේ පියවර ගත්තත් සිසු අරගල තවමත් නතර වෙලා නැහැ. ඉල්ලීම් කීපයක් මුල් කරගෙන සබරගමු සරසවියේ සිසුන් ආරම්භ කළ අකණ්ඩ සත්‍යග්‍රහයට අදට දවස් 36යි. මේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතර තමයි විශ්වවිද්‍යාලයේ කාන්තා නිවාසිකාගාරයක් විවෘත කරන්න SB ඇමතිවරයා පෙරේද උදේ විශ්වවිද්‍යාලයට ආවේ. සිසුන්ගේ විරෝධය මැද නිවාසිකාගාරය විවෘත කරලා ඇමතිවරයා යන්න ගියා. විශ්වවිද්‍යාල සිසුයන් විවෘත කරපු නිවාසිකාගාරයට ගියේ නැහැ. අලුත් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියෙන් තොරයි කියලා එයාලා පෙරේද නැවතිලා තිබුණි පිරිමි නිවාසිකාගාරේ. මේ සිද්ධියට සිසුන් කළ අරගල නිසා සබරගම සරසවිය දින නියමයකින් තොරව වසා දමන්න පාලනාධිකාරිය පියවර ගත්තා. ඒ තද හවස් වෙද්දි සබරගම සරසවියේ සිංහරාජ පිරිමි නිවාසිකාගාරයේ සිසුන් එතනින් ඉවත් වුණේ නැහැ. ඒ අය විශ්වවිද්‍යාලය ඇතුළේ ඉඳිද්දී තවත් පිරිසක් විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට කෙරෙන සත්‍යග්‍රහය දිගටම කරගෙන ගියා. ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම සහ සිසුන් පන්ති තහනමට ලක් කිරීමට එරෙහිවයි සබරගම සිසුන් මේ සත්‍යග්‍රහය පවත්වන්නේ. කොහොමුණත් සිසුන්ගේ මේ ක්‍රියාකලාපයේ සම්බන්ධව බලධාරීන්ගේ වගේම රටේ පොදු ජනතාවගේ තියෙන ඒ තරම් හොඳ ආකල්පයක් නෙවෙයි. ළමයි ඉගෙන ගන්න තමයි අම්මලා සල්ලි වීදම් ගන්න කොච්චර වීදම් කරනවද කොච්චර දුක් විඳිනවද ඒ දුක් විඳලා ළමයි ඒක හරියට ඉගෙන ගන්න නැත්තම් ඒ හරි හරි අපරාධයක්. යම් කිසි දෙයක් දිනා ගන්න උද්දෝෂණ කරන්න වෙනවා. ඒකලෙන් ඉල්ලීම පොඩ්ඩක් බලන්න එපා. අපි ඒවල් දොරලු ගස් තියලා රත්තරන් මඩු ගස් තියලා ළමයාගේ ඉස්කෝලේ එවන්නේ අධ්‍යාපනට. බලනකොට මේ විදිහට ගියා නම් කඩා කප්පල් තමයි වෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ අපේ රටේ විතරයි තියෙන්නේ. එහෙම කරන දේ වැරදි කියලා තමයි මාත් කියන්නේ. ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ දෙමව්පියන්ගේ දුක. අනවශ්‍ය දෙයටත් ස්ට්‍රයික් කරනවා. එතකොට ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. හැම ළමයෙක් මේක වගේ නැහැ. ළමයි කොට්ටාශයක් තමයි මේ වගේ උද්ඝෝෂණ වලට පෙළඹිලා ඉන්නේ. මේ වගේ වුණොත් අපේ දරුවන්වත් හදා ගන්න බෑ. මොකද මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා.